බුල්ජන් මහතාගේ ප්‍රකාශය සඳහන් වෙන 1880 දී විදේශවලට යවන මිෂනාරිවරුන් හා බයිබල් පොත් සමග ඊට වැඩියෙන් මත්පැන් බෝතල හා වෙඩි උණ්ඩ යවන බව පෙනේ. මුලින් කී ද්‍රව්‍යයෙන් සිතත් දෙවනුව කී දෙයින් සිරුරත් වනසුණු පිණිස. මේක දැනට ඇත්පෙහිවීම වැඩි නිසා මේක එකපාරටම තද නීති දාගෙන කරන්න අපහසුයි. මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට ඒක කරන්න අපහසුයි. අපි මේවට සීමාවන් දාන්න ඕනේ. අශෝක මහත්මයා ඔබතුමා දන්නවා තවමත් අප රට තුළ මත්රකුසා ඉතා වේගයෙන් පැතිර යමින් පවතිනවා. මම හිතන්නේ කුඩා පසුබෑමකට මෙම කාලය තුළ පත් වී තිබුණා. අපි දන්නේ රහසේ වාර්තා නොවි කොහොම මත්රකුසා ක්‍රියාත්මක වෙනවද කියලා මේ රට තුළ. ඉතින් ඔබතුමාට මතක ඇති අර පර සුද්ධන් විසින් අපිට මත්පැන් පානය පුරුදු කරපු හැටි. ඒ කියන්නේ අශෝක මහත්මයන් වර්ෂ 2538 කාලයක් පමණ අපි මත්පැන් පානය කරපු නොමැති ජාතියක්. ඉතින් එකතැනකදී මේ ඒයි බුල්ජන් මහත්මයා මෙන්න මෙහෙම කියනවා. මිෂනාරි ආගම් මාරුව සඳහාත් බයිබලයේ ආගම හඳුන්වා දීම සඳහාත් ඒ කියන්නේ මනස නැසීම සඳහාත් වෙඩි උණ්ඩ සහ ඒජන්තලා සොල්දාදුවන් රට ඇල්ලීම සඳහාත් තමයි ඒ වගේම මත්පැන් ආදායම වැඩි කර ගැනීමට සහ විශේෂයෙන් සිංහලයන් නැසීමට තමයි මත්පැන් අප සමාජයට දියත් කරලා තියෙන්නේ. ඉතින් අපේ අනගාරික ධර්මපාලතුමා 1911 දෙසැම්බර් මාස 23 වෙනිදා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට කියලා තියෙනවා යුරෝපීය පාදිරිලාල්ලාගේ අනු වෙන ක්‍රිස්තියානි සහෝදරවරුනි අප රට සිංහලයන්ට පැමිණ තියෙන විපත්ති බොහෝයි. එනම් මත්පැන් පානය කිරීම, ශිල්ප කර්මාන්ත නැතිකමින් දුගීව සිටීම, ඒ නිසා චෞරකම් කිරීම, ඒට දඬුවම් ලැබ බන්ධනාගාරවල දැමීම යන අදියයි. මාණික්ක රත්නයක් බඳු වූ අපේ චාරිත්‍ර ඉගෙනගෙන රටර ජාතියට ප්‍රේමයෙන් ක්‍රියා කරනු. සුද්දා අප රටර වී වර්ෂ 100ක් ගත විය. මේ කාලය තුල කර්මාන්තයන්ති යම්කිසි ක්‍රියාවක් අපට නොගන්වා අබින් අරක්කු විස්කි බ්‍රැන්ඩි බොන්නටද ගෝඝාතක සූකර ඝාතකයන් කරව අප රට මහා විනාශයද මේ පරදේශික විසින් පමුණුව ලැබති වෙයි. සිංහල ජාතිය වර්ෂ 2358ක් මේ ලංකාව නිසා සාගරය පරදවන්නට ලේ පූජා කර තිබේ. ඉතින් අශෝක මහත්මයා අපි එතනින් පටන් ගමු. ඔබතුමාට පේනවා මේ ජාතියක් මත්ද්‍රව්‍ය උදුරට ගොදුරුනාම අශෝක මහත්මයන්නේ සතුට, සාමීචිය, සන්තෝෂය නැති වෙනවා. ඇත්තටම සමහර තැන්වලදී දිනපතා පුවත්පත් කියවනකොට ඔබට වැටහෙනවා රූපවාහිනි නරඹට වැටෙනවා මේ මත්ද්‍රව්‍ය රකුසා කොහොමද මේ සූක්ෂම ලෙස අඬු විහිදා අපේ සමාජයේ ග්‍රහණය තියන්නේ කියලා. ඉතින් පාසල් ළමුන්ද මහලු පුද්ගලයා තක්කා මේ මත්යන් නුවරදුර යනවා අශෝක මහත්මයන්. ඉතින් මේක අපි මැඩපවත් ගන්න ක්‍රමවේදයක් තමයි මේ ඔබතුමාගෙන් දැනගන්න යන්නේ. ඇත්තටම දැන් මේක සමාජයෙන් කොහොමද අපි ක්‍රමානුකූලව තුරන් කරගන්නේ අශෝක මහත්මයන්? මේක දැනට ඇබ්බැහිවීම වැඩි නිසා මේක එකපාරටම තද නීති දාගෙන කරන්න අපහසුයි. මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට ඒක කරන්න අපහසුයි. ඒක අපි මේවට සීමාවන් දාන්න ඕන. ඒ කියන්නේ සාමූහිකව කවුරු හරි මත්ද්‍රව්‍ය ගන්නවා නම් ඕන්න දඬුවම් දෙන්න ඕන. මේකෙන් අදහස් කරන්නේ මේ හෙරොයින් වගේ භයානක මත්ද්‍රව්‍ය ගන්න පුද්ගලයන්ට දඬුවම් දෙන එක ඒ විදිහටම කෙරෙන්න ඕන. මේ කියන්නේ මත්පැන් පානය කිරීම. මත්පැන් මොන විදියකින් හරි එක පුජ්‍යලයකට වැඩි කෙනෙක් මේක පානය කරොත් ඔහු උත්තරේක නම් ඉන්නේ ඒ උත්තර ශාලාව හිමියට දඩයක් ගහන්න ඕන. ඒ පුජ්‍යලයන් සංඛ්‍යාවනෝ ඒ වගේම ඒක සංවිධානය කර පුජ්‍යලයන්ට අයි කියන්නේ ආරාධනය කරනු ලැබූ පුජ්‍යලයන්ට දඩ ගහන්න ඕන. වෙන වෙනම අඩුම ගාන රුපියල් 1000කින් මත්පැන් පානය කරන පුජ්‍යලයන්ට ගහන්න ඕන. ඒ වගේම ඕනෑම බේබද්දෙක් ඉන්නවා නම් ඒ බේබද්දට අවසර දෙන්න ඕන. තවදුරටත් තව අවුරුදු කීපයකින් හරි මේ තනියෙන් තනිතනේ ඉඳගෙන මත්පැන් පානය කරන්න. එතකොට ඒක සමාජයට විශාල හානියක් වෙන්නේ නැහැ. ඔහු තනියෙන් පානය කරා. මේක වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට මේ රටේ ප්‍රශ්න වෙලා තියෙන උත්සවවලදී. දැන් අලුත්ම ප්‍රවණතාව තමයි සිංහල බෞද්ධයන්ගේ පින්කම් අවසානයේ පින්කම යන අතරතුරේ මලදේවල් වලදී මේ මත්පැන් සාද තියෙන එක අපි හිතුව මගුල්ගේ සතුට නිසා කියලා. දැන් අරක මොකද හේතුව? පිනද? එහෙම නැත්නම් ශෝකය දරා ගන්න බැරුව මලකෙදෙවිදි කරන එකද? මේකෙන් තමයි සමහර සමාජය විරෝධී වැඩ වෙන්නේ. අනිත් පැත්තට මිනිසුන්ට මේ වගේ දේවල් නිසා ආර්ථික අපහසුතා ඇති වෙන්නේ. තේරවාදී බෞද්ධ රටවල් පහෙන් එකක් වන මේක මේ මහා උවදුරක් වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය වලට නම් දැන් තියෙන නීති ප්‍රමාණවත් නැත්නම් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙන්න ඕන. ඒ වගේම මේ හිරේ දාල විතරක් මදි ඔවුන්ගේ ප්‍රජායිත්ව
ගැස්සියක් නැති කරන්න ඕන. ඒ වගේම තව එකක් තමයි දැන් මත්පැන් වල රුපියල් 1000ක දඩයක් ගැහුවා නම් ඒක ගෙවන්න බැරි පුජ්ජලයන්ගෙන් සමාජ සේවා වැඩ ගන්න ප්‍රසිද්ධිය ඔහුගේ ගමේම තෝරාගත්තු සතියන්ත කීපයක් පැය 8කින් ප්‍රසිද්ධ වැඩ කරන්න ගන්න ඕන. එතකොට ඒ ලැජ්ජාව නිසා ඕන මේකට යොමු වෙන එක නතර වෙනවා. අනිත් එක මේ තරුණ පරම්පරාව විශේෂයෙන් මේවට මේ පුරුදු කරගන්නේ නිකම්ම නොමිලේම මේ මත්පැන් වීදුරුවක් පිළිගැන්වීමෙන්. ඒක බොහෝ වෙලාවට වෙන්නේ බොහෝ වෙලාවට මල කෙවල් මගුල් කෙවල් සහ පින්කම් පොළවල්වලදී බෞද්ධයාගේ ඉගැන්වීම වලට හාත්පසින් වෙනස් වෙනවා. ඊටත් අමතරව ඕනෑම බෞද්ධ සිද්ධස්ථානයක මත්පැන් පානය කරලා පුජ්‍යලෙක් හිටියොත් ඔවුන්ට දැඩි දඬුවම් දෙන්න නීති සකසන්න ඕන. ඉතින් ආණ්ඩුව රජයේ ආදාය වැඩි කරගන්නත් මේක කදිම අවස්ථාවක්. අරිපැත්තෙන් පන්සිල් රකින්න මේ ගුණගරුක සමාජයක් හදන්නත් මේකෙන් අවස්ථාව ලැබෙනවා. මම හිතන්නේ පසුගිය රජයන් කාලෙවල පවා මතින් නිදහස් රටක් ගැන විශාල තේමහා කතා වුණ අශෝක මහත්මයන්නේ අපි ඒව දිහා බලාන හිටියා ඉත ආසාවෙන්. ඒ වගේ මද වශයෙන් ක්‍රියාත්මක වුණා. මත්පැන් ගන්න පුද්ගලයාක් වුණත් දන්නව ඇති තමන්ගේ දූ දරුවන්ට මේ මත්පැන් පානය කිරීමට සැලැස්වීම නම් උවදුරක් කියලා. මොකද ඔවුන්ගේ සතුට විනාශ කිරීමක්, ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමක්, ඔවුන්ව එක එක දේවල් වලට ගොදුරු කිරීමක්. ඉතින් අශෝක මහත්මයන්නේ දැන් අපි තවදුරටත් මේ සංඛ්‍යාත්මක වශයෙන් බැලුවොත් එහෙම මත්පැන් පානය ක්‍රමක්‍රමයෙන් කාන්තාව තුලත් ප්‍රචලිත වෙලා යනවා. මේ එක එක මේ ඔවුන් කියන කල්චර් කියලා වචන විශේෂ සංස්කෘතියන් තුල. නමුත් ගැටහිරයන්ද විශාල වශයෙන් මත්පැන් වෝදුරට ලක් වෙලා ඔවුන්ට හානි වෙලා දැන් ඔවුන් එතනින් මිදීමෙන් කටයුතු කරනවා. නමුත් අපි එම මත කර තියාගෙන කරපින්නාගෙන කටයුතු කරනවා. ඉතින් අශෝක මහත්මයන්නේ බියර් මත බදු, වයින් මත බදු, ස්පිරිතු බදු අපි අතුල් කරලා තියෙනවා දැන් රාජ්‍ය තන්ත්‍ර මත්තමේ. ඒ වගේම අවම වයසක් නිර්දේශ කරලා තියෙන මත්පැන් පානය ගැනීමට යාමේදී. ඒ වගේම මත්පැන් පානය විකිණීමේදීත් අවුරුදු 21 වගේ කාලයක් ගත කරලා තියෙනවා මෙන්න මේ පුද්ගලයන් විතරයි විකුණන්න පුළුවන් කියලා. ඊළඟට දවසේ කාල සටහනක් දීලා තියෙනවා මෙන්න මේ දවස්වල බොන්න පුළුවන්, මේ දවස්වල පොය දවස්වල බොන්න බෑ, රිය පදවන්න බෑ, අර දේවල් සඳහන් කරලා තියෙනවා. මේ කොසේ තිබ්බත් ජාතික වශයෙන් ප්‍රතිපත්තියක් නැති හින්දා තමයි මේ ඔබතුමාගෙන් දැනගන්නන්නේ ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්නේ කොහොමද කියලා. මම දැන් 2015 වෙනින් මෙහා ජාතික ප්‍රතිපත්තියක් තවම ඇතුළුුන්නේ නැහැ මේකට. ඒ කියන්නේ නීතිය පවා සකස් වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමා කොහොමද මේ ලැජ්ජා බිය ඇතුව ළමයි දරුවන්ව සකස් කරගන්න අතර වැඩිහිටියන්ව ක්‍රමානුකූලව මේ වදුරෙන් ගලව ගන්න මොනවද අපි ජාතික ප්‍රතිපත්ති පද්ධතියට ඇතුල් කරන්න ඕන? අර මම කලින් සඳහන් කරපු මේ සාමාන්‍ය දඩයක් ආරම්භයක් හැටියට රුපියල් 1000ක දඩයක් ඕන්ට පණවන්න ඕන මහේස්ත්‍රාත්වරයෙකුට යොමු කරලා මත්පැන් පානය කරලා, ඒ කියන්නේ සාමූහික තනියෙන් පානය කරන එකට අපි තවදුරටත් කාලයක් දෙන්න ඕන. හේතුව මේ රටේ බේපත්යන් ඉන්න නිසා පුරුදු වෙච්ච එහෙ අර ඒ ප්‍රසිද්ධ කවුරු හරි මේ මත්පැන් පානය කරොත් එහෙම නැත්නම් සිද්ධස්ථානයක හරි ඒකට මීට 500ක් තියා මේ ඇතුළත ප්‍රදේශයක මත්පැන් පානය කරලා හිටියොත් හරි පානය කරොත් හරි ඒකට සමාන වෙන විදිහට මේ අනුරූප දඬුවම් දෙන්න ඕන. ඊට තමතර මම මේකෙන් අදහස් කරන්නේ මේ මේ රංජු ගහිලා එහෙම නැත්නම් එක පුජ්ජිලෙකුට වැඩි ඉන්න කියන සාමූහික මත්පැන් පානය කිරීම. ඒකට දැඩි දඬුවම් දෙන්න ඕන. ඒ වගේම මත්ද්‍රව්‍ය වලින් ගැන මේ සමාජයට බොහෝ අවබෝධයක් ලබා දෙන්න ඕන. මේ මත්ද්‍රව්‍ය වෝදුර නිසා සමාජයේ ඉතුරු පන්සිල් පාය මේ පද වලින් ඉතුරු හතරක් පැඩිලා යනවා. අනිත් එක කවුරුන් නොදැනගත්තට මේවා ගෙන්නවන්නේ බෙදුන්වාදීන්. මේවා මුල ඉන්නේ මේවා අන්තවාදීන් විසින් මේවා විකුණන්නේ. අන්තිමට සිංහල බෞද්ධයන් විසින් තමයි මේවා පානය කරන්නට පාවිච්චි කරන්නේ. ඒක කරේ හිතට ගන්න ඕන. ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙන්න ඕන. ඒ වගේම මේවට සම්බන්ධ අයගේ පුරවැසිකම් අහිමි කරලා දේපළ රාජසන්ත කිරීමේ නීති පනවන්න ඕන වහාම. එතකොට අශෝක මහත්මයන්නේ දැන් අපි අපේ කුඩා කාලයේ වෙත බලමු. අපි කුඩා කාලයේදී 83 84 වගේ කාලවලදී අපි ජීවත් වෙනකොට අපි හිතන්නේ 3 වසර වගේ අපි ඒ කාලෙදී වැඩිහිටියෝ කතා කරනකොට දැඩි හැඟුම්කන් දීපු ළමයි වශයෙන් මේ හිපියෝ කියලා જાතියක් කිව්වා. මේ හිපියෝ තමයි මේ කුඩු જાති ගේන්නේ ලංකාවට. අපි දන්නේ ළමයි වශයෙන්. ඉතින් අපි නගරාතන්න පාසල් වලට ගියහින් අපි මේ හිපියෝන්ව දැක්කේ එක එක ස්වරූපෙන්. ඉතින් අපිට හොයාගන්න බෑ. ඉතින් මෙහෙම වෝදුර හැවිල්ලා විවිධ සමಿತಿ ක්‍රීඩා ඔස්සේ පවා මත්පැන අපේ පාසල් පද්ධතියට ලං වුණා. අද මත්පැන් නිසා මාගේ
දන්න යහළුවන් ගොඩාක් කාලකන්ණි විදියට ජීවිතය ගත කරමින් අදත් අසතුටෙන් ජීවිතය ගත කරන පාරවල්වලදී හම්බ වෙනවා. අපි ඉතින් දුකසේ කනගාටුවෙන් බලන වුන් තුල මේ සමාජයේ අපිටත් වැඩි දක්ෂ බුද්ධිමත් දරුවට මේ මොකද වුනේ? ඉතින් මේ මත්පැන් රකුසට හවුෙච්චි වැඩිහිටියන්ගේ දරුවන් තුලත් ඇති දක්ෂ ළමයි. එම ළමයිටත් මේම අවස්ථාවෙන් තුරන් කරන්න මම හිතන්නේ මත්පැන් රකුසා සමග ගොදුරුවලා ඉන්න පිරිස් පවා සිතන්න ඕනේ. එතකොට අශෝක මහත්මයනි අපි තව ටිකක් දුරට යමු. දැන් මේ මත්පැන් උවදුරෙන් විශේෂයෙන් නැති වෙන ලැජ්ජා නැතිකීම වගේ මේ මේ ලෙඩ රෝග වලට ගොදුරු වීම සම්පත් විනාශ වීම ශාරීරික විરૂප වීම සමාජයේ පිළිනොගැනීම ඒ වගේ උම්මන්ත ගැම් බවට බව පත් වෙනවා මම හිතන්නේ ඔබතුමා සුරාපානය ගැන සඳහන් කරා පන්සිල් පද පහේ එක අවසාන අධ්‍යාපානයෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාන් වෙමි කියන කොටසේ සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මම හිතන ඔබතුමා එතනදීම සඳහන් කරා මේකක් කැඩුවොත් උඩටම යනවා කියලා ඉතින් ආගමික වශයෙන් ජාතික වශයෙන් අපේ ගරු ස්වයින් වහන්සේලාට ස්වයින් වහන්සේලා කොහොමද මේකට අනුගත වෙන්නේ අනුගත වෙන ප්‍රධානම කාරණේ තමයි මත්පැන් පානය කරපු එහෙම නැත්නම් මත්ස්‍ය පාවිච්චි කරන කිසිම කෙනෙක්ගෙන් කිසිම උත්සවයකට සහභාගී වෙන්න මෙන් වළකින්න කියලා සාහනහන්සලාට කියන්න ඕන ඒ වගේ ස්වයං වාරණයක් ඒකට ගන්නේ නැත්නම් පන්සල දායක සභාව විසින් නැත්නම් හාමුදුරුවෝ විසින් නීතියක්ම හැටියට සම්මුතියක් හැටියට බලවන්න ඕන පොලිසියට කියලා දැන් තියෙන හැටි නම් පොලිසියට කියලා මේ පුජ්‍යලයන් මේ අත්අඩංගුවට ගන්න අනිත් එක ආණ්ඩුව බැඳිලා ඉන්න 569 කියන බුද්ධ ශාසනය රැකීම එහෙම නැත්නම් සිංහල බෞද්ධයන් සුරකීමේ නීතිවලට අනුගත වෙලා ඉන්න 1715 පස්වෙනි වගන්තයේ 1972 6 වෙනි වගන්තයේ සහ 1978 අනුග්‍රහ ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තයේ ඒකෙන් සිංහල බෞද්ධයන් අනිවාර්යෙන් සදහන් කර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කිව්වම ඉතින් ඒක නිසා ඒකට පටහැනිව වෙන සියලු නීති මැඩපවත්වන්න පුළුවන් එහෙම සියලු වැරදි මැඩපවත්වන්න පුළුවන් ඒ පන්සල්වල එහෙම නැත්නම් උත්සවවල ආගමික ස්ථානවල මත්පැන් පානය කරනවා නම් ඒ සංවල මත්පැන් බීලෙනවා නම් විශේෂයෙන් මත්ද්‍රව්‍ය අරගෙන එනවා නම් ඒ පුජ්ජිලන්ට දඬුවම් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අනිත් එක අපි මේ පන්සිල් රැකියේ සුරකින සමාජයක් හදනවා නම් අපි මුලින්ම පටන් ගන්න ඕනේ එක කාරණයක් තමයි මත්පැන් වලින් එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලින් පෝෂත් වෙච්ච පුජ්ජිලයන් සමග එහෙම නැත්නම් ඒ වෙළඳාම් කරන පුජ්ජිලයන් සමග සියලු ගනුදෙනු කරන එක නවත්තන්න ඕන. පන්සල්වල හාමුදුරන්ට කියන්න පුළුවන් ඔබගේ දාණය අපි අරගන්නේ නැහැ කියලා. හාමුදුරන්ට ඒකට නීතියක්ම තියෙනවා. ඒ කියන්නේ දෙල් රකින්නේ නැති දුස්සීල පුජ්ජිලයන්ගෙන් දාන ගන්න ඒවට මේ ආශිර්වාදය කිරීම संविधान රුපියල් 1000ක දඩයක් ගෙවන්න ඕනේ. ඒකවල 10 දිනක් සිටියොත් රුපියල් 10000ක් ගෙවන්න වෙනවා ආයතන හිමිකරුවා. ඒ වගේම ඒ සංවිධානික පුජ්‍යලය වෙන වෙනම රුපියල් 10000ක් ගෙවන්න. ඒ වගේම තනිතනින් ගත්තා රුපියල් 1000ක් ගෙවන්න. ඒකවල ආණ්ඩුව ආදායමකුත් වෙනවා. අනිත් පැත්තට මේක ක්‍රමානුකූලව මේ මැඩපවත්වන්න පුළුවන්. අපි ප්‍රායෝගිකව දන්න දෙයක් තමයි බොහෝ බීම ශාලාවල එහෙම නැත්නම් අපි ක්ලබ් කියලා කියන මේ සුරා පානයට තියෙන මේ ආයතන අවන්හල්වල සමහර ගෑනු උදවිය ඇවිල්ලා තමන්ගේ හම්බ කරන ආදායමෙන් 4/3ක් මේකට පූජා කරනවා කියලා දෙස් කියලා යනවා ශාප කරලා යනවා. ඉතින් මේ වගේ බොහෝ කනගාටුවෙන් තමයි මේ සමාජය දකින්නේ. ඉතින් ඒක නිසා පවුලේ ආර්ථිකය මෙහෙවන එහෙම නැත්නම් ආර්ථිකයට උරගෙන පුජ්ජිලා තමන්ගේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් මේ මත්පැන් වලට එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලට වෙන් කරනවා නම් ඒක මහා සමාජ උවදුරක්. ඒක නවත්තන්න පුළුවන් වෙනවා මේ ක්‍රමය නිසා. මම හිතන්නේ දුම්මැටි මත්ද්‍රව්‍ය මත්පානයන් සහ අනිකුත් දේවන් විශේෂයෙන් තාක්ෂණික දියුණුව මත තවත් මත්ද්‍රව්‍ය වර්ග සමාජගත වෙලා තියෙනවා. මේවා සියල්ලම විවිධ සාද ඔස්සේ මුහුණු පොතේ සාද ඔස්සේ අපි දැක්කා කුඩා දරුවන් අසරණ වෙලා ඉන්නවා. ඒ වගේ වෙනත් තැන්වල මේ මිනිස්සු ගොඩාක් තමන්ගේ ජන ජීවිතය අවුල් කරගෙන තියෙනවා. ඉතින් මූලික පවුල කියන ඒකකයක් බිඳ වැටෙන්න එක හේතුවක් තමයි මත්ද්‍රව්‍ය. ඉතින් මතින්තොර රටක් අනාගත පරපුරක් උරුම කර දීම අපි ඔක්කොගෙම ව්‍යායාමයක් වෙනවා. අපි ඔක්කොගෙම උත්සාහයක් වෙන්න ඕනේ. අපිට කිසි කෙනෙකුට තනියම මේක කරන්න බැරි හින්දා තමයි අද අශෝක මහත්මයාගෙනුත් තවත් අදහස් උදාස් උකහා ගන්න මේ සාකච්ඡාව යොමු කරේ. ඉතින් අශෝක මහත්මයන් එතකොට සමාජයේ කොහොමද අපි මනෝවිද්‍යාත්මක මෙම කාරණය නැති කරගන්නේ මත්ද්‍රව්‍ය උදුරු තුරන් කර ගැනීමට කටයුතු කරන්නේ?
මේක හිතමු අපි ප්‍රාථමික අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණයේ වරදකරු කරපු පුද්ගලයාට ඒක විද්‍යාත්මක හැබැයි ඔප්පු කරන්න ඕන ඔහු පොලිසිය විසින් මේ වෛද්‍ය පරීක්ෂණෙන් ඔහු මත්පැන් නියම ප්‍රමාණයට වැඩි අරගෙන තිබුණා ඒ කියන්නේ ස්වභාවිකව මත්පැන් පානය කරලා හිටියයි කියලා ඒ පුද්ගලයාට දඩයක් ගහනවා නම් රුපියල් 1000ක අවම දඩයක් ඔහු ඒක ගෙවන්න අපොහොසත් වෙනවා නම් ඔහුගෙන් සමාජ සේවා වැඩක් ගන්න ඕන තමන්ගේ ගමේම ප්‍රසිද්ධේ ඒතම ඒ පුද්ගලයා කිව්වොත් මට වැඩ කරන්න මට රැඟට පණනේ මම වයසයි මම ලෙඩෙක් කියලා ඌට මේ පණවන්න ඕන නීතියක් මම මේ මත්පැන් පානය කරලා තමයි වරදකරු වෙලා තියෙන්නේ මත්පැන් පානය කිරීමේ වරදකරු කියලා විශාල බෝඩ් එකක් එහෙම නැත්නම් බැනර් එකක් ඔසවගෙන මේ කිසියම් උපයගානක් මං සංදීයක හිටවලා එහෙම නැත්නම් වාඩි වෙලා හරි කොහොම හරි පුටුවක ඉඳගෙන හරි මේ හන්දික සියලු දෙනාන පේන්න ඉන්න ඕනේ ඒතකොට සමාජයේ අවමානය සහ ලැජ්ජාට පත් වුණාම ඊට පස්සේ ඒක මේකෙන් ඔවුන් වලකීවි අනිත් පැත්තට මේ දඩය දැඩි ලෙස ප්‍රණෙවුවෙන් පස්සේ මේකෙන් ආණ්ඩුවට විශාල ආදායමකුත් ලැබෙනවා නියම විදිහෙන් ගත්තොත් මේ මත්පැන් වලින් ඇයන ආදායමට වැඩිය මත්පැන් හල් පවත්වාගෙන යන ආණ්ඩුව බදු ගත්තට ඊට වැඩි වීදම් වෙනවා සමාජ ප්‍රශ්න විසඳන්න ගියාම එහෙම නැත්නම් ඔවුන් ලෙඩ වුණාම ඔවුන්ට අස්මා රෝග හැදුනම ඒවට වියදම් කරන මේ මහජනයාගේ බදු මුදල් ප්‍රමාණය සංසන්දනය බැලුවම මත්පැන් පානය කිරීම තමයි විශාල සමාජ උවදුරක් වෙලා තියෙන්නේ ඉතින් අශෝක මහත්මයන්නේ මේ හැම දෙයක්ම කියනකොට විශේෂයෙන් පිරිමි අපි කතා කරනකොට අහනවා ඕ කට්ටිය හොරෙන් බියලා නැද්ද අපිට විතරද මත්පැන් පානය කරන්න එපා කියන්නේ ඕ කට්ටිය විදේශගත වෙනකොට හොරෙන් බීවේ නැද්ද ඕ කට්ටිය සාදවලට ගිහිල්ලා ඔබතුමාලා බීලා නටලා නැද්ද එතකොට අපි කියනවා නෑ කියලා එම ප්‍රශ්නේම ඔබතුමාගේ මතත් අද තියෙනවා ඔබතුමා හමුදාවේ උසස් නිලධාරියෙක් සිටියා ඔබතුමා කෙසේවත් මත්පැන් පානය කරලා නැද්ද කොහෙත්ම නෑ හේතුව මම අවුරුදු 25කට ආසන කාලයක් හමුදාවේ ගත කර සිහිලුක සාදවලදී මත්පැන් පානය කිරීම වෙලකිනේට ඒ විතරක් නෑ මම මගේ තාත්තා මගේ පියා පියාගේ පියා මම කියන්නේ මගේ සීයා පරම්පරා තුනක්ම අපි මත්පැන් පානෙන් තොරව තමයි හිටියේ මම තව පෞද්ගලික කාරණයක් කියනවනේ මගේ සහෝදරයන්ගේ විවාහ උත්සව තිබුණා ඒ කිසිම අවස්ථාවක අපි මත්පැන් දුන්නේ නෑ ඒ සමාජ අපවාදයක් ඇති වෙනවා නම් සමහර කාලේ බලාපොරොත්තු වෙලා ඉනවා මගුල් උත්සවවලදී මත්පැන් ආදේවිය කියලා අපි ඒකට එක උපක්‍රමයක් කරලා ඒක මානසික උපක්‍රමයක් අපි ඒ කිසිම කෙනෙක්ගෙන් මග අපේ නෑතෑගේ ළඟම නෑගෙන්වත් අපි මුදල් තෑගි ලබා ගත්තේ නෑ තෑගි ගේනන ප්‍රතික්ෂේප කරේ නෑ මේ බාණ්ඩවලින් මුදල් තෑගි දෙනනේ දැන් සමහරලාට දැන් මොහොතරක් හැටියට ඕනෑ මගුල් ගෙදරකදී අවසානයේ මුදල් දීලා යනවා නමුත් අපි ඒක ප්‍රතික්ෂේප කරේ එතකොට අපේ මේ මගුල් උත්සවය ගැන කිසිම කෙනෙකුට කිසියම් බොන්න දුන්නේ නැතුව මේක සාදයක් වගේ මට්ටමට ආවේ නෑ කියලා විවේචනය කරන්න තිබිච්ච අවස්ථාවල් අපි නැති කළා දැම්මා. ඒක තමයි අපි ප්‍රතිපත්තියේ තීරණයක් කරා. මගේ මවපා ඒක අනුමත කරා. මේ අපිට සල්ලි වියදම් වුණාට කමක් නෑ. අපිට මේ බොන්න දීලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑ කියන මට්ටම නිසා. මම හිතන්නේ උතුම් මාර්ගදර්ශයක් මන්ට ඉදිරියේදීත් අලුත් විවාහන දෙදෙනෙකුණත් සිතා බලන්න ඕන කාරණයක්. ඉතින් ඔබතුමාට ස්තුති වෙනවා. ඒ වගේම ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. දුසිරිත් දනන් දෙන ඕදන් වැද්දන් කියන බණවැණි කියමනත් මෙතන මතක් වෙනවා අශෝක මහත්මයානි මම මේක ආදර්ශයටම කියන්නේ මම දහම් පාසල උසස්තල කරන කාලේ හමුදාවට බැඳෙන උඩදි කාලෙක වසර 7ක් පමණ ළඟ තියෙන පන්සලක විහාරයක දහම් පාසල් ගුරුවරයෙක් හැටියට හිටියා. ඉතින් මගේ තරුණ කාලේදීවත් මම මොන හේතු නිසාවත් රස බලන්නවත් මොන මට්ටමකින්වත් මම මේ පන්සල සුරකීමෙන් හිටියේ නිසා මත්පැන් පානය කිරීම හෝ ඒ රස බැලීම හෝ සහද මත්පැන් සාදවලට සහභාගී හෝ තනිකර වැළකී සිටියා. හමුදාවෙත් ඒ පිළිවෙත ඒ විදිහටම අරගෙන ගියා. ඉතින් මේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝක හුඟක් රටවල් කියන යුද්ධකාමී රටවල් සෙනවියෝ සෙබළු ඉන්න ඔවුන් මත්පැන් අරගෙන යුද්ධ කරයි කියලා මේ කතාවක් නැහැ. ඒක නිසා මේ මත්පැන් නැතුව ඕනෑම කෙනෙකුට වැඩ කරන්න පුළුවන් සටන් වලට යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ සේවකයන්ට දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න ඕන මත්පැන් පානය කරලා ඉන්න එම නැත්නම් රාජකාරී වෙලාවේ මත්පැන් පානය කරලා රාජකාරී වෙන පුජ්‍යලයන්ට දන්නනීය වැටුපඩු කිරීමක් කරන්න ඕන. ඔවුන්ගේ උසස් වීම අවුරුදු 10කට මේ අත්හිටවන්න ඕන. ඒ වගේ වහාම ක්‍රියාත්මක වඩ පරිදි ඔවුන් පළාතෙන් පළාතකට මාරු කළ යවන්න ඕන. අඩුම ගානේ වෙනත් පළාතකට අවුරුදු 5කටවත් ඈත පළාතකට ස්ථාන මාරුවක් ලබා දෙන්න ඕන. එහෙම කරොත් රාජකාරීදී බීම නතර වෙනවා. ඒකට ඉතින් මේකෙන් පිළිගන්න ternary අවස්ථාවල් අවම
කරගන්න ඕන නිසා මේ මේක කරන්න ඕන වාර දෙකක් හරි තුනක් හරි මේ විදිහට මේ ඔක්කොනොත් එහෙම නැත්නම් එම වරදම කරලා මේ සනාතවත් පමණයි මේ දඬුවම ලබා දෙන්න ඕනේ නැත්නම් එක සැරයක් මේකවත් මේ රටේ ඉන්න සමහර දුෂ්ට චේතනාය වැඩ කරන පුද්ගලයන් මේකට පොළඹවගෙන වරදට හසු කරගන්න ඉඩ තියෙන නිසා මේ කල්පනාකාරීව මේ වාර දෙකක් සමාව දීලා තුන්වෙනි වරද වරකට ඒ වරද කරොත් අර කියපු දඬුවම් ටික දෙන්න ඕන හේතුව උසස් වීම අහිමි කිරීම දඬනීය වැටු අඩු කිරීමක් කිරීම සහ ඈත පළාතකට ස්ථාන මාරු ලබා දී. ඒව කරාම ඉබේටම මේවා රජනිලධාරීන් සහ අධිරාජ්‍ය ආයතන නිලධාරීන් ඒ වගේ ඒව කරන එක නවති ඒ වගේම අල්ලස් ගන්න එක විශේෂයෙන්ම නවති රාජ්‍ය ආයතනවල. අපි මේ මානසිකව බලලා අපි බෞද්ධ රටක් නිසා බෞද්ධයන් නිසා සිංහල බෞද්ධයන්ගේ නිසා එහෙම නැත්නම් ඒ අදාළ පුජ්‍යලගේ පවුලේ සමාජිකයන් සහ ඒ පුජ්‍යලයාගේ සමාජ තත්ත්වය සලකා බලලා ඔහුගේ රැකියාව අහිමි කරන එකෙන් වළකින්න ඕන ඒකට රැකියාවේ අහිමි කිරීමේ දඬුවම නොදී වෙනත් රටවල් වල ඔක සුලභව දෙන දඬුවමක් නමුත් අපි ඊට වැඩිය මානසික විදියට හිතලා අර විහෙත සදාන් කරපු දඬුවම් තුනෙන් ක්‍රියාත්මක කරන ඔවුන්ගේ උසස් වීම අහිමි කිරීම දඬනීය වැටුප් පැනවීම සහ මේ ඈත පළාතකට වසර 5කට ස්ථාන මාරුවක් ලබා දීම ඒව තමයි අපි ක්‍රියාත්මක කරේ. එතකොට මිනිස්සු ඉබේටම හැදේවි. ගුණගරුක සහ පන්සිල් පුරකින සමාජයක් හැදෙන්න මේක මූලික අඩිතාලමක් වේවි. වැඩිහිටි ගුරු දෙමාපියන් මේ සියල්ලම උත්සාහ කරන්න ඕන මේ වදුරෙන් අපේ රටෙන් තුරන් කරගන්න. මොකද හේතුව අපිට රටේ ඇත්තටම අපේ ලංකාවට විශේෂ පිළිගැනීමකට පාත්‍ර වී සිටින්න එක කරුණක් උනේ මත්පැන් පානයේ අඩුවෙන් සිටීමක්. ඒ වගේම අපි ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ වැඩගත් සමාජිකව ලෙස අපට හිමි ස්ථානය නැවත ලබා ගන්නත් මත්පැන් පානය තුරන් කර ගැනීම හේතු වෙනවා. ඔබතුමාට අද මේ සාකච්ඡාවට සහභාගී වුණාට කාලය ලබා දුන්නට බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි. දරට එන්න